අපි දැනට කතා කරගෙන යනවා මයින් අල්ටා කියන්නේ දවසේ දී සුමානය පුරාවට සමට මාසය පුරාවට අපි වොකබ් එක හදාගන්න ඕනේ. මේ වොකබුලා එක හදාගන්න ගමන් අලුත් වචනත් එක්ක A1 A2 B1 B2 වගේම C1 වලටත් වොකබ් එක ඕනේ. එතකොට මේ ස්පෝකන් එක හරි ගස්ස ගන්න අපි වචන මාලාවක් එකතු කරගන්න ඕනේ. ඒ වචන මාලාවත් එකතු කරගන්න තමයි මේ උත්සාහ දරන්නේ. ඉතින් අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. ස්පෝකන් නම්බර් 1 2 3 4 5 6 කියලා දිගට මේක කරගෙන යනවා. විවිධ අවස්ථා වල ජර්මනියේ ජීවත් වෙන ෆොරනර්ස්ලාට මූණ දෙන්න සිදුවීම් ටික. අපි කතා කරා සුපර් මාකට් එක. ඊට පස්සේ අපි කතා කරා බානෝෆ් එක නැත්නම් රයිස බියුරෝ ට්‍රැවල් කරන්න ටිකට් එකක් ගන්න ගියා. අද කතා කරනවා බැංකුවකට ගිහිල්ලා account එකක් අරින්. ඉතින් මම හිතනවා කවදා හරි ඔබ ජර්මනිට ගියාම මේවා ඔබට ප්‍රයෝජනවත් වේවි කියලා. ඇයි ඔබ ගියාම ඔබට account එකක් ඕනි? මොනවාද ක්‍රමවේදය? මොනවාද අවශ්‍ය කරන documentation? මේකට තමයි අද කතා කරන්නේ. ඉතින් ඔව් නැත්නම් ඒ දෙදෙනා ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා කතා කරනවා වැරදි විදියට subject එක object එක කවලම් කරගෙන conjugation එක කවලම් කරගෙන is දාපුවම en එක දාලා කතා කරන conjugation වල මේවා ඔබ දන්නව ජර්මන් ඉගෙන ගන්න ඒගොල්ලෝ දන්නව. ඉතින් මේක නේ. ඉතින් අපි ඉදිරියට තව ඒවා කතා කරමු. visa ගන්න ගියාම මොකද වෙන්නේ ඔන්න ඔය වගේ දේවල්. හරි. එහෙනම් අපි පාඩමට යමු. මම හිතනවා ඔබ මේ අලුත් vocab එකක් වචන ටිකක් වචන මාලාවක් ඉගෙන ගන්නවා කියලා. ඒක නිසා ඔබ යම් කිසි දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තාන ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දෙන්න. මම මේ වචන දෙක ඉගෙන ගත්තා. මේක මට ප්‍රයෝජනවත් වුණා කියලා ලියන්න. හරි. ඒ වගේම ඔබට මේ වීඩියෝ එක එච්චරම අවශ්‍ය නැත්නම් මම වෙනද කියනවා වගේම අනිත් එක්කෙනත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් මෙතනින් නතර වෙනවා. වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ. අපි පාඩමට යමු. එහෙනම් අලස් ගුට ඔන් බිස් බයි. චීස්. එහෙනම් අපි අද බලමු අද මොනවාද කතා කරන්න කියලා. හැමදාම වගේම ජර්මන් භාෂාව හෝඩියේ සිට ඉඳලා මේ දක්වා ස්පෝකන් ජර්ම වල අපි බලන්න යනවා das vocab එක. das vocabulary ගෝතේකේ එක්සැම්පල්ට නිතර නිතර A1 A2 B1 B2 C1 C2 D1 තිබුණත් වැඩක් නැහැ ස්පෝකන් එක හදාගන්න බැරි නම්. ඒකට තමයි අපි මේ උත්සාහයක් දරන්නේ දවසේ දී ඉදිනදා කාල පරිච්ඡේදයේ අල්ටාක් කියලා අපි ඒකට කියනවා ජර්මනියේ ජීවත් වෙන අවුස්ලෙන්ඩර්ලා ෆොරිනර්ස්ලා මේ අවුස්ලෙන්ඩර්ලා කොහොමද කතා බහ වෙන්නේ? ඒගොල්ලෝ හොඳට ජර්මන් පුළුවන්ද ඒගොල්ලන්ට? ඒගොල්ලෝ A1 A2 B1 B2 කරලාද ඇවිල්ලා ඉන්නේ? නෑ, ඒගොල්ලෝ සෑහෙන කාලයක් ජර්මනියේ ඔවුන්ගේ පවුල්වල ජීවත් වෙන ගමන් ඔවුන්ගේ රාජකාරී කරන්න උත්සාහ ගන්නවා. ඔවුන්ගේ මයින් අල්ටාක් එකේ කතා කරන දේවල් ඔක්කොම වැරදියට කතා කරන. ඒව ගැන තමයි අපි කතා කරන්නේ. අද ස්පෝකන් පාර්ට් 7 වීඩියෝ 328ක් දාලා තිනවා. කොන්ජුගේෂන් එක විතරක් නෙමෙයි, ප්‍රපොසිෂන් විතරක් නෙමෙයි, නිපාත පද, ක්‍රියාපද, ඒකවචන, බහුවචන, ස්ත්‍රීලිංග, පුරුෂලිංග හැම දෙයක්ම කතා කරලා ඉවරයි. නැවත මේව ඇවිල්ලා ඔක්කොම රිපීට්. හරි. ඉතින් මම හිතනවා ඔබට මේවා ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි බලමු අද කතා කරන්න ඉස්සෙල්ලා මේ මොනාගෙනද කතා කරන්නේ කියලා. මොකද්ද කතා කරන්නේ? බැංකුවකට ගිහිල්ලා account එකක් විවෘතය ගැන කතා කරන්නේ. විවෘත කර ගැනීම උදෙසා ich möchte ein konto bei der bank eröffnen. r එක කියවන්නේ r එක ගිලිනවා eröffnen. හරි? නැත්නම් aufmachen කියන්න පුළුවන්. ich möchte ein konto bei der bank aufmachen. der kunde කියන්නේ පාරිභෝගිකයා. die kundin පාරිභෝගිකයා ඒ ස්ත්‍රීලිංග. die kunden කියන්නේ plural පාරිභෝගිකයන්. der bank mitarbeiter කියන්නේ බැංකු සේවකෙක්. die bank mitarbeiterin කියන්නේ ස්ත්‍රීලිංග කෙනෙක්. bank Angestellte නැත්නම් bank mitarbeiter නැත්නම් bank kaufmann කියලා බිරුවක් තියෙනවා ඔස්බිලුන් එක. මේ තියෙන හැනෝෆර් නගරේ
තමයි මං ඉන්නේ හැනෝව නගරේ ඩොයිෂ බංග්. ඒගොල්ලෝ පැරණි ගොඩනැගිලි වලට ප්‍රසිද්ධියක් දෙනවා. ඒකේ ක්වොලිටි එකක් තියෙනවා. ඒක නිසා ඩොයිෂ බංග් හැනෝව නගරේ සිටි එකේ මම මෙතන ඉඳලා වීඩියෝත් කරලා තිනවා. සමහර අයගොල්ලෝ දකින්නේ නැති. තව තියෙනවා බැංකුවක් ස්පාකස ලොකුයි. මේගොල්ලෝගේ බ්‍රාන්චස් තියෙනවා හැම තැනම හැනෝව වල. මෙතන 17ක් 18ක් විතරයි තියෙන්නේ. ඩොයිෂ බංග් එකේ තියෙනවා 4ක්ද 5ක්ද. ෆොල්ක්ස් බැංක් එකේ තියෙනවා මම හිතන්නේ දන්නේ මම හරියටම දන්නේ නැහැ 7-8ක් මේ තියෙන ස්පාකස් මේකේ බ්‍රාන්ච් එකක්. පැහැදිලිද? ඊට පස්සේ තියෙනවා කොමර්ස් බැංක්, කොමර්ෂල් බැංක් එක වගේ කොමර්ස් මිට ඉසෙඩ් එකේ. පැහැදිලිද? මේවා එක නගරයක ලංකාව වගේම තමයි ඒ සියලුම බැංකු ඒත් තියෙනවා. හරි. දැන් මේ අපි කතා කරන්නේ බැංකුවක account එකක් අරින්න කොහොමද? account එකක් අරිනකොට ඔවුන් අහනවා das gehalt konto ekakda vivrutha karanna kemathi e ahanawa lebens in deutschland ogula jeevath wenne germany de me karunu karana avashyai account ekak arinna nam since in these stadt angemeldet oya register vela de inne me city ki als was arbeiten sie mona wage job ekak oba karanne wo arbeiten sie mona nagarede weda karanne පැහැදිලිද? මෙන්න මේ ටික ආපුවම ඒගොල්ලෝ කම්පියුටරේට දාලා ඒ ක්‍රමවේද ඔස්සේ කියනවා පුළුවන්ද බැරිද කියලා. කොන්ටෝ අවුසූ කියන්නේ බැංක් ස්ටේට්මන්ට් එකක්. මේවා අවශ්‍ය වෙනවා සමහර ලාවට ඔය ගියක් ගන්න ගියාම නැත්නම් වෙනින් තැනකට කොන්ටෝ අවුසූ කියක් ඕන වෙනවා. බැංක් ස්ටේට්මන්ට් ද ලංකාවේ ජර්මන් එම්බසි එකේ ඔය විසිට් වීසා ගන්න ගියාම බිස්නස් වීසා ගන්න ගියාම කොන්ටෝ අවුසූ කියක් ඉල්ලනවා. කොන් මේක ඒක වචන කොන්ටෝ අවුසුක් කොන්ටෝ අවුසුග මෙතන ඉසෙට් ඌ තියෙනවානේ ඌ එකට උම්ලවුට් එකක් දාපුවම ඌග ඊ එකක් එනවා කොන්ටෝ අවුසුග මේක න අපි කතා කරමු පසුව මේ මයිනස් යන්න පුළුවන් account එකකින් හැම account එකකටම තියෙනවා ඒකේ condition ගැන පසුව කතා කරමු okay ඊට පස්සේ අහනවා බැංක් අන්ගෙස්ටල්ට කවුද අහන්නේ බැංක් එකේ වැඩ කරන නිලධාරියා වෝනන්සි සුමීට ඔයා කුලියට දින්නේ නැත්තම් බිසිට්සන්සි ඔබට ගයක් හිම වෙච්ච කෙනෙක්ද ඔබ ගයක් අරගෙන කෙනෙක්ද අරගත්තු කෙනෙක්ද නැත්නම් ඔබට ගයක් තියනවාද අයිගන්හයිම් නැත්තම් හවුස් වෝනන්සි සුමීට ඕඩ බිසිට්සන්සි අයිගන්හයිම් ඕඩ බිසිට්සන්සි ein haus පැහැදිලිද ඔබ ජීවත් වෙන්නේ ඔබේ පවුල සමගද නැතොත් ඔබ තනියමද lives do mit deiner familie oder lives do alleine හැබැයි do form එකෙන් අහන්නේ see form එකෙන් අහන්නේ එහෙනම් leben sie mit ihrer deiner familie ihrer familie වෙනව oder leben sie alleine පැහැදිලිද lives do leben sie lives do leben sie okay ඔබ කොපමණ මුදලක් උපයනවාද ඒ කියන්නේ ඔබේ වැටුප කීයද we feel brutto verdienen verdienst du මෙතන verdienen sie එන්නේ ඕනි හරිද අපි c form එකෙන් කතා කරමු මම මේක ඕන කමින් දැම්මේ ඕගලන්ට පොඩි වෙනසක් පෙන්වන්න brutto කියලා තියනවා ඒ කියන්නේ කැපිලා කෙටිලා එන් එනේකට කියනවා නෙටෝ කැපෙන්න ප්‍රථම කියනවා බ්‍රුටෝ බ්‍රුටෝ ගැන තමයි හැමතිස්සම කතාව නෙටෝ ඇවිල්ලා අපේ පුද්ගලික ප්‍රශ්නයක් පුද්ගලික දෙයක් හාමන්ස් යටස් කිෂ්පාට් ඔබ ඉතුරු කරලා තිනවා ඉතින් ඔබ සියලු දෙනාටම ඔබ යනවා සමහරලාවට හවුස් බිල්ඩුවක් කරන්න නැත්නම් හයි ස්ටඩීස් වලට වෘත්තියක් වෘත්ති පුහුණුවකට ඒ වගේ එකට ගියොත් ඔබ ස්පාර්න් ගැන මේවා අපිට අවශ්‍ය නැහැ හරිද බ්‍රුටෝ යා ෆැමිලි එකක් නැහැ අපිට අයිගෙන හයිම් එකක් හවුස් එකක් නැහැ හරි හාමන්ස් යටස් කිෂ්පාට් අපි ඉතුරු කරපිය නැහැ අපි මේ අලුතෙන් ආවා මේ ගමක තියෙන ගෙයක් මෙතන ඉන්න පුළුවන් එක පවුලක් මෙතන 2යි 3යි 4යි 5යි 6ක් වෙන්න පුළුවන් නැත්තම් මෙන්න මේ වගේ ගමක නะ ඒකට තමයි කියන්නේ මේ අයිගෙන හයිම් නැත්තම් හයින් හවුස් මේක සමහරට එක්කෙනෙක්ගෙ වෙන්නත් පුළුවන් නේ නැත්තම් තියෙනවා මේ වගේ පොඩි ෆ්ලැට් නගරෙත් තියෙනවා ගමෙත් තියෙනවා
නැත්නම් මේ වගේ තනි හවුස් එකක්. මේකට තමයි කියන්නේ අයිගන්හයිම්. මේකටත් අයිගන්හයිම් කියන්න පුළුවන්. කට්ටියක් එක ජීවත් වෙන්න, ඒ කියන්නේ කුලියට දෙන්න පුළුවන් මේ වගේ ලොකු එකක්. මේ වගේ එකක් සාමාන්‍යයෙන් එක පවුලක් ජීවත් වෙනවා. දරුවොත් එක්ක. පැහැදිලිද? හරි. එහෙනම් තව වචන ටිකක් බලමු. Debunk das Konto das Geld das Gehaltskonto debunkate der Kunde Geld abheben einzahlen die Überweisung der Dauerauftrag Geld wechseln. පැහැදිලිද? අන්න ඒ ටිකත් අපි බලමු. Geldscheine මුදල් නෝට්ටු einen Kredit aufnehmen නැත්නම් Kredit haben. මේ වචන ටිකත් ඉගෙන ගන්න. මේවා BY එකේ ඇවිල්ලා තිබුණා. හරි? Guten Tag. Ich konnte haben wollen. සම්පූර්ණ වැරදි වාක්‍යයක්. හැබැයි ඔහු කියන්නේ එහෙමයි. මොනවද කියන්නේ? We are konnte haben wollen. මේ wollen කියන එක විය දැම්මොත් තමයි එන්නේ. නමුත් ඒත් වැරදි subject object මාරු කරගෙන conjugation හරියට නැහැ. මොනවද කියන්නේ උනේ? Wir möchten ein Konto eröffnen. නැත්නම් aufmachen. Wir möchten ein Konto aufmachen. Sie kanns Konto aufmachen. ඔයාට පුළුවන් ද Konto එකක් අරින්න? අපිට ඇරලා දෙන්න. Können Sie bitte ein Konto für uns eröffnen? පැහැදිලිද? මේම තමයි නිවැරදිව කතා කරන්නේ. දැන් පේනවද? ඔබ මේ A1 A2 එක පොඩ පොඩ ඉගෙන ගත්තනේ. Ein unbestimmte Artikel එක. අපි noun එකකදී නමකදී පළවෙනි අකුර capital. ඈ පළවෙනි අකුර capital. ඒතර C form එකෙන් C S grows. මේවා ඔක්කොම A1 A2 එකේ ඉගෙනගෙන ඉවරයි. ඊට පස්සේ බංක අංකශාලේ කියන යා ගැන මේම කතා කරන ස්ටයිල් එක ඉගෙන ගන්න ඔබ B1 B2 එකේදී කතා කරන ස්ටයිල් එක. Möchten Sie ein Gemeinschaftskonto oder jeder für sich? Tani taniyam account ekakda naththam joint account ekakda? Gemeinschaftskonto kiyanne joint account ekak. Einzelkonto taniyam, Gemeinschaftskonto wife and husband. Eka partner wennat puluwam. Wife and husband wenna onne. Mata aachith ekak arinna puluwan Gemeinschaftskonto. Pædilide? Okay. Ich nicht deutschen Pass haben. මොකද්ද තේරුම? මට ජර්මන් પાස්පෝට් එකක් නැහැ කියන එක තමයි එයා කියන්නේ. එහෙනම් ඒක කියන්නේ කොහොමද? Ich habe keinen deutschen Pass. පැහැදිලිද? Bank Angestellte නැත්නම් Bank Mitarbeiter. ඒ නිලධාරියට කියන්නේ. Bank Angestellte නැත්නම් Bank Mitarbeiter. එයා කියනවා මිටාබයිටර් කයින් ප්‍රොබ්ලෙම් හාබන් සී යරන් අවුස්වයිස් ඔයාට ID එක තියෙනවද? අපිට පාස්පෝට් එකක් ඕනේ නැහැ. දැන් ඔබ ලංකාවෙන් ගියාම ඔබට තියෙන්නේ පාස්පෝට් එක ID එකක් තියෙනවා. නමුත් ඒක පිළිගන්නේ නැහැ. ගණන් ගන්න නැහැ. මොන ID එක ගැනද කතා කරන්නේ? අපි ඩෙන්ටි කාඩ් එක. අපි ඩෙන්ටි කාඩ් එක අවශ්‍ය නැහැ. ඒකට ගෙනියන්න පුළුවන්. ඉතින් ලංකාවේ දාලා යන්න ඒක අවශ්‍ය නැහැ. හරි? පාස්පෝට් එකේ ඔක්කොම ඩීටේල්ස් තියෙනවා. පාස්පෝට් එකේ තියෙන ඔබේ ඩෙන්ටි නම. ඒක නිසා ඩෙන්ටි කාඩ් එක අරන් යන්න අවශ්‍ය නැහැ. ඒෙහිදි වැඩක් නැහැ. ආපහු ඉතින් ගේන්න තමයි තියෙන්නේ අරන් තියාගෙන නැති වුණොත් ඉතින් දන්නවනේ. මේ කොච්චර ප්‍රශ්නයක්ද කියලා. ඕකේ. අවුස් වයිස් එකක් ඕනේ නැහැ. ඔයාගේ රයිස පස් එක ඕනේ. ඊට පස්සේ අහනවා මෙෂ්ටන් සී අයින් ගෙමයින්ෂාෆ්ට්ස් කොන්ටෝ ඕඩ අයින් අයින්සල් කොන්ටෝ හාබන්. පැහැදිලිද? Ich habe keinen deutschen Pass. Bank Angestellte නැත්නම් Bank Mitarbeiter ආනෝ කියනවා kein Problem haben Sie Ihren Ausweis möchten Sie ein Gemeinschaftskonto oder ein Einzelkonto මේම තමයි බැංකු වල වැඩ කරන සේවකයෝ අර office style එකට blouse එක ඇඳලා coat එක ඇඳලා ඉතින් හුවාක් ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මේ අරයාගේ මෙයාගෙන් අහන්නේ එයා දන්න ඔක්කොම ඒවා house building වල ඉගෙනගෙන තියෙන ස්ටඩි කරලා තියෙන. හරි? economic. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව ඉගෙනගත්තේ ඒගොල්ල තමයි බැංකු වල බහුල වෙන්නේ. maths ආර්ථික විද්‍යාව.
මේක නිකන් ස්පෘක් එකක් ඩොයිෂ බංක එකෙන් මෙයා කියනවා ළඟ නිශ්කිසියෙන් උඟ දවසක ඔයාව හම්බුන්නේ නැහැ. මෙයා කියනවා ඊය හප්තේ අවුක් ළඟ කයිනන් ගෙවින් ගමා. ඕගොල්ලෝ මේ ඔය බැංකුවේ හුඟක් මේ ඕගොල්ලෝ මේ මේ ගෙවින් ගෙවින් කියන්නේ ඕගොල්ලෝ සල්ලි හුඟක් හම්බු කරේ නැහැ ඉතින් ඇවිල්ලා වැඩක් නැහැ. ඒ වගේ. එයා මේ බැංක් අන්කිස්ටල්ට කියනවා interest an item job bios what interest da api gawa weda karanne bihilu kathawak ne okay ena api anith ekata yamu was is gemein konto gemein shafts konto ekata eya ka uchcharana karanna ber nisa kiyana was is gemein konto was is ein gemein shafts konto tamai eya ahanne mokadda me kiyanne etakota pahediliwama kiyana lightly again echchara complicate nathuwa kiyana ein gemeinschaftskonto bedeutet comma dass beide personen ein konto haben dennik ekka haul konto ekak tiyen eka thamai geschaft gemeinschaft konto kiyala pahedilida therna dan podda wenn ich das geld möchte mate den salli avashya nam will නැතනම් when is das geld will muss meine frau mitkommen mage wife ut enno undam salli ekena counter ekata aapuwama eka thamai me ahanne counter ekata ævilla salli gannona machine ekata gilla salli gannokota wife hitiyat ekai nathath ekai ne finding genichchat kamanna haba account ekak dennama thiyenokota salli ganna ma wife ut thonada kiyana eka thamai ahanne eka tamanta thirney karanna puluwam wife ekkada ganne nathuwada ganne kiyak gannoda limit එකක් ඒ ඔක්කොම බැංකුවත් එක්ක කතා කරගන්න පුළුවන්. wife එක ගන්නව නම් husband එක ගන්නව නම් 800කට එහා පැත්ත ගන්නව නම් එහෙම එකට එකට කියනවා spare කියලා. එහෙම එකක් දාන්න පුළුවන්. 9 einer von ihnen reicht zu kommen. ඕගලන් දෙන්නගේ එක්කෙනෙක් ආම ඇති. පැහැදිලිද? ඔබ යමක් මෙතන ඉගෙන ගන්නවද? අලුත් වචනයක්, අලුත් වාක්‍යයක් කොහොමද මේවා pronounce කරන්නේ? නැත්ද එහෙම. එහෙම ඉගෙන ගන්නවා නම් ලියන්න. මම අද මේ වචන දෙක ඉගෙන ගත්තා. මේ වචන තුන මම ඉගෙන ගත්තා. මේක මට උදව් වුණා. ලියන්න. හරි? ඔබට කමෙන්ට් එකක් දාන්න ඕන නම්, ලයික් එකක් දෙන්න කැමති නම් ඔබ Google account එකක් ඔබට අවශ්‍යයි. Google account එකකින් ඉස්සෙල්ලා sign in වෙලා තමයි උනොත් තමයි ලියන්න පුළුවන්. ඉතින් මේක 120ක් 200ක් විතර බලනවා වැඩි මොනවා 250ක්. ඉතින් කමෙන්ට් 10 15 විතර දානවා සමහර ලාවට 6 7යි ලයික් 3 12 13 ඉතින් පොඩ්ඩක් උදව් කරන්න මොටිවේෂන් කරන්න නිතර නිතර කියන එක මොකද මට කාලයක් යනකොට මට තේරුණා මේකට කවුරුත් ඉන්ට්‍රස්ට් නැහැ ලියන්නේ නැහැ කමෙන්ට් කරන්නේ නැහැ ප්‍රශ්න අහන්නේ නැහැ මම මේ මම හිතුවා එක දමල ගහනවා නිකම් නිකා අපරාධ මගේ කාලය නාස්ති කරන්නේ මොකටද ඕගලන්ට ඉන්ට්‍රස්ට් නැත්නම් මට මොකටද ඉන්ට්‍රස්ට් කියලා මම හිතාගත්ත දවසක් ඊට පස්සේ ඔන්න කට්ටිය ලියන්න පටන් ගත්තා නතර කරන්න ඉපයි කියලා. ඊට පස්සේ තමයි මම දිගටම කරන්න ගත්තේ. ඉතින් ඕක වෙන්න දෙන්නේ නැන්නිපා. හරි? ඕකේ. මේකට පස්සේ සෑහෙන කාලයක් ගන්නවා. මම ජොබ් එකක් කරන ගමන් මේ මේක කරන්නේ. හරිද? ඕකේ. ඊට පස්සේ අහනවා we are gemein konto haben. Ich wollen zwei Karten. අපිට gemeinschaft konto එකක් ඕනේ. අපිට කාඩ් දෙකක් ඕනේ. we wollen gemeinschaftskonto haben. ඕන මම නිතර නිතර කියලා තියෙනවා මේ වගේ ළඟ වචනයක් ආපුවා මෙන්න මෙහෙම කියන්නේ ගේ මයින් නැත්නම් ගේ මයින් ෂාෆ්ට්ස් 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 කොන්ටෝ ගේ මයින් ෂාෆ්ට්ස් කොන්ටෝ බැල ඔහොම තමයි මම ඉගෙන ගත්තේ කක්කත් අතෑරිය නැහැ ක්‍රමවේදයක් හැම තිස්සෙම හොයාගත්ත මේක කොහොම හරි උච්චාරණය කරනවා කියලා ජර්මන් එකෙන්ට පුළුවන් නම් මට බැරි මොකෝ අන්න එහෙම තමයි මම ඉගෙන ගත්තේ ඊට පස්සේ කියනවා wir möchten zwei bankkarten haben wir möchten zwei bankkarten haben ඒක තමයි මේ අහන්නේ ich wollen zwei karten ich will zwei karten haben ich wir möchten netang ich möchte zwei bankkarten haben all okay möchten sie ein sparkonto gehaltskonto girokonto haben මේ තුනම සමහර බැංකුවල එකක් මම නම් ගෙහල්ස් කොන්ටෝ කියලා කියනවා. ඒගොල්ලෝ කියනවා ගීරෝ කොන්ටෝ කමන්නේ ස්පා කොන්ටෝ කියලා වෙනම එකක් ඉස්සර තිබුණා දැන් තියෙනවා දන්නේ.
ඒකේ වෙනම 200 200 එකට දාන්න පුළුවන්. ඒක දාලා සල්ලි එකතු කරන්න පුළුවන්. ඉතින් මේක මට ගෙහල්ටස් කොන්ටෝගේ මගේ ඩිසිප්ලින් තියෙනවා නම් මේකට දාන්න අවශ්‍ය නැහැ. මේකෙත් ඉතුරු කරගන්න පුළුවන්. හරි. මේකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්නේ 0.8% සින්සන්. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් වැටෙනවා මේ ස්පා කොන්ටෝ එකට. 200 200 200 එකතු කරොත් එවැදී අඩුම ගානේ අවුරුද්දක් එකතු කරන්න ඕනේ. ඉස්සර මම මේකක් තියන් හිටියා ලංකාවට ටිකට් එකක් ගන්න 200 200 ඇඟට දැනෙන්නේ නැහැ දානවා. දාලා ටිකට් එකක් ගත්තා. ක්‍රෙඩිට් කාඩ් එක තියෙනවා නැත්නම් ATM කාඩ් එක නැත්නම් මේක ඇවිල්ලා ක්‍රෙඩිට් කාඩ් එක මාස්ටර් කාඩ් නැත්නම් වීසා බහුලව පාවිච්චි කරනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා ඇමරිකන් එක්ස්ප්‍රස්. හරි? ලංකාවේ වීසා දන්නවා මාස්ටර් කාඩ් තියෙන්නේ යුරෝප වල හුඟක්ම භාවිත කරා. ඊට පස්සේ අහනවා when is geld holen නන්න මගේ ෆ්‍රව් එන්න ඕනේද කියන අහන්නේ. When is das geld haben will muss meine frau mitkommen ne ya mokadda kiwe ne awashya ne ඊට පස්සේ අහනවා ich credit card wollen was machen wie gehe ich vor credit card නෙමෙයි credit එකක් when ich einen credit aufnehmen möchte නැත්තම් was muss ich machen wie gehe ich vor wenn was muss ich machen if wenn ich einen credit haben möchte එහෙම ලියන්න පුළුවන් මට credit එකක් ගන්න අවශ්‍ය නම් මම ගිනා ගේන්න ඕනේ ලියකියුලි මොනවාද වගේ කතාවක්. මම නැත්තම් මම මොනවාද කරන්න ඕනේ? ඔබට යුරෝ 1500ක් දක්වා වැඩි කර ගැනීමේ හැකියාවක් ඇත. Sie haben die Möglichkeit bis zu 1500 Euro zu überziehen. අලුත් වචනයක්. Overdraw. ඒ කියන්නේ මගේ account එකේ තියෙන සල්ලි ප්‍රමාණයට වැඩිය මට minus යන්න පුළුවන්. ඒක මාස 8කට පස්සේ තමයි සමහර බැංකු මාස 5කට පස්සේ offer කරනවා. ඒ කියන්නේ ඔබේ ගෙහල්ට එන්න ඕනේ. වැටුප එන්න ඕනේ මාස 5ක් සමහර බැංකු මාස 3ක් වෙන්න ඇති. මම දැන් මට මතක හැටියට 8ක්. එහෙම එක එක කන්ඩිෂන් තියෙනවා. ඒකෙන් පස්සේ ඔබට මයිනස් යන්න පුළුවන්. මයිනස් ගැනත් කතා කරමු. ඊට පස්සේ ඔබ ක්‍රෙඩිට් එකක් ගන්න ඕන. ගෙයක් ගන්න, හවුස් ක්‍රෙඩිට්, ඔටෝ ක්‍රෙඩිට්, කාර් එකක් ගන්න. ෆිනන්සියරම්, ෆෑන්සින්, පොඩි පොඩි වොෂින් මැෂින්, ෆ්‍රිජ් ඒ වගේ මයික්‍රෝවේව් පොඩි ඒවා තියෙනවා. නැත්නම් කිචන් එකක් තියෙනවා යුරෝ 800ට 1200ට 3000ට යුරෝ 8000ට ඒ වගේ තියෙනවා විවිධ කිචන්. ඒවල ෆ්‍රිජ් එක තියෙනවා, අවන් එක තියෙනවා ඒවත් එක්ක. හරි? සමහර රට මයික්‍රෝවේව් එකකුත් තියෙනවා. ඩිස්පෝ ක්‍රෙඩිට් විවිධ ක්‍රෙඩිට් ಜಾති. බෞ ෆිනන්සියරුන් කියන්නේ ගයක් ගන්න, ගයක් හදන්න යන ඒ ෆිනන්සියරෙක්. ඊට පස්සේ එයා කියනවා when sie eine credit von 1500 oder mehr wünschen ඔයාට 1500කට වැඩි ඕන නම් අපිට කතා කරන්න. ස්ප්‍රෙෂන් සිබීට මිටෝන්ස් මේ ගැන චුට්ටක් කතා කරලා අපි පාඩම නතර කරමු. ඔබට යන්න පුළුවන් මයිනස්. දැන් මෙයා ගිහිල්ලා තියෙනවා මයිනස් 6844.76. ඒකට පොලිය මාසෙට 9.750. ඒ කියන්නේ 9.7 පොලිය. ලංකාව වගේ 20ක් 22ක් නෙමෙයි. ඒ ස්පාරන් කියන්නේ සේව් කරනවා. සේව් කරන එකට හම්බ වෙන්නේ 1.8යි 2.2යි හරියට අඩුවෙන් දෙන්නේ ලංකාව වගේ 14-15ක් හම්බ වෙන්නේ. මෙයා ගිහලා තියෙනවා මයිනස් 1300. පැහැදිලිද? මයිනස් යන්න පුළුවන් බැංකුවේ කතා කරගෙන. හැබැයි මම කියනවා මයිනස් යන්න එපා. ගොඩ වෙන්න හරි අමාරුයි. හරි? එහෙනම් මං හිතන ඔබ අදත් අලුත් දේවල් ඉගෙන ගත්තයි කියලා. මම මෙතන නතර කරනවා. alles gute und auf wiedersehen und tschüss.